සොයන් දියුණුව ඇති කර ගැනීමට නම් සොයන් විශ්ලේෂණයක් තිබීම නරක පුරුදු හඳුනා ගැනීම ඒවා පිළිගැනීම පෞද්ගලික වර්ධනය සඳහා ඇති කැමැත්ත සහ පොසිටිව් ඇක්ෂන් කියන දේ හුඟක් වැදගත්. අපේ සිහින හැබෑ කරගන්න යන ගමනේදී අපිට හිතෙන්න පුළුවන් අපි අද ඉන්න තැන ඉඳලා අපේ සිහිනේ අපේ අරමුණ අපේ ඉලක්කය හැබෑ කරගන්න නම් අපි යෝධ පිම්මක් පැනිය යුතුයි කියලා. අපේ අරමුණ එහෙම නැතිනම් අපේ ඉලක්කයට ඇති දුර දැක්කම ඒ අරමුණ ඉලක්ක යථාර්ථයක් කරගන්න බැරි බව හිතන්න අපි පෙළඹෙනවා. ඔබ දන්නවද අපි ඕනම දෙයක් පටන් ගන්න යද්දී අපිට ඒ කළ නොහැකි දෙයක් විදිහට දැනෙන්න හේතුවක් තියෙනවා. ඒක විද්‍යාත්මක කාරණයක්. ඒක අපේ ශරීරය හැඩ ගැහුණු විදිහක්. අපේ මැද මොළය මිඩ් බ්‍රේන් එකේ තියෙනවලු ඇමිග්ඩාලා කියලා ආමන්ඩ් ඇටයක් හැඩය තියෙන නියුරෝන කට්ටලයක්. ඒ අපේ ආරක්ෂාව තහවුරු කරන ආරක්ෂක යාන්ත්‍රණය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ අපේ පැවැත්මට අපේ ආරක්ෂාවට අත්‍යවශ්‍යයි. මොකක්ද මේ ඇමිග්ඩාලා කියන නියුරෝන කට්ටලයෙන් සිද්ධ වෙන්නේ? යම් අවස්ථාවකදී අපි එම අවස්ථාව මගහැර යා යුතුද? එහෙම නැතිනම් එම අවස්ථාවේදී අපි සටන් කළ යුතුද යන්න තීරණය කරන්නේ මේ නියුරෝන කොටසින්. එවැනි අවස්ථාවක් හමුවේදී අපේ තාර්කික හැකියාව සහ නිර්මාණාත්මක චින්තනය වගේ දේවල් මන්දගාමී කරලා අපේ පූර්ණ අවධානය අපේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න මේ ඇමිග්ඩාලා කියන නියුරෝන කොටස හැම විටම උත්සාහ ගන්නවා. මෙම ක්‍රියාවලිය පරිණාමයේදී අනෙක් සතුන්ට සාපේක්ෂව ශක්තිය අතින් දුර්වල සතෙක්ුණ මිනිසාට තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හොඟක් උදව් වුණා. නමුත් නවීන ලෝකයේ තුලදෙත් අපි යම් අවස්ථාවකට මුහුණ දෙන විට හෝ යමක් අලුතින් කරන්න යද්දී මේ ඇමිග්ඩාලා කියන නියුරෝන කට්ටලය අපේ ආරක්ෂාව තහවුරු කරන්න උත්සාහ කරනවා. අපි අලුතින් තැනකට යද්දී ක්‍රියාශීලීව වැඩ කරන්න හදද්දී ඉලක්ක අරමුණු වෙනුවෙන් මහන්සි වෙද්දී ඇමිග්ඩාලා අපිට මැසේජ් එකක් එවනවා. පරිස්සම් වෙන්න, ඔක කරන්න යනවට වඩා හොඳ නැද්ද නිකන් ඉන්න එක කියලා. අන්න ඒ මැසේජ් එක අපිට ආතතියක් විදිහට, කම්මැලිකමක් විදිහට, එහෙම නැතිනම් බයක් විදිහට අපිට දැනෙන්න පුළුවන්. එහෙම හැඟීමක් ඇති වුනහම අපි අලුතෙන් යමක් කරන්න යන්නේ නැහැ. අපි අපිවම නවත්ත ගන්න බලපාන හේතුව තමයි ඕක. ඉතින් අපි කොහොමද අපේ පෞද්ගලික වර්ධනය ඇති කරගෙන අපේ අරමුණු වලට යන්න අපි තුල තියෙන මේ දුර්වලකම මගහරව ගන්න. සායනික මනෝවිද්‍යාඥවරයෙක් වෙන රොබර්ට් මුව කියන විදිහට මේ මගහරවා ගැනීමට නම් කයිසෙන් ක්‍රමය අනුගමනය කළ යුතු වෙනවා. මොකක්ද මේ කයිසෙන් ක්‍රමය කියලා කියන්නේ? කයිසෙන් කියන ජපන් වචනේ තේරුම නම් continuous improvement එහෙම නැත්නම් අඛණ්ඩ වර්ධනය යන්නයි. කයිසෙන් කියන්නේ ධනාත්මක කල්පවතින වෙනසක් ඇති කිරීම සඳහා අඛණ්ඩ වර්ධනයක් ඇති කර ගැනීමට දිරිමත් කරන ජපන් දර්ශනයක්. කයිසෙන් ජපන් ක්‍රමවේදයක් විදිහට හැඳින්වුවට මේ ක්‍රමය ජපානයට හඳුන්වා දෙන්නේ ඇමරිකාවෙන්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයට මුහුණ දෙන්න සිද්ධ වුණ ආර්ථික හානිය හමුවේ ඔවුන්ට යලි ගොඩනගෙන්නට ඇමරිකානු ඉංජිනේරුවරයෙක් සහ මහාචාර්යවරයෙක් වුණු ඩබ්ලිව් එඩ්වර්ඩ් ඩෙමින් විසින් තමයි මේ ක්‍රමය හඳුන්වා දෙන්නේ. මේ ක්‍රමය ජපානයට ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ වගේම ටොයෝටා නිෂ්පාදන පද්ධතිය නිර්මාණය කරන්නත් මේ දර්ශනය යොදාගෙන ඇති බව සඳහන් වෙනවා. මේ කයිසෙන් ක්‍රමවේදයේ ඉදිරියට යන්න, නාස්තිය නැති කරන්න, කාර්යක්ෂමතාවය වැඩි කරන්න උදව් වෙන ක්‍රියාවලිය. මේ බොහෝ විට ව්‍යාපාර දියුණු කිරීමට පාවිච්චි කරන සංකල්පයක් වුණත් ඒ අපේ පෞද්ගලික වර්ධනයට ඉතාමත් පහසුවෙන් යොදා ගන්න පුළුවන්. රොබර්ට් මුව තවදුරටත් කියන විදිහට මේ කයිසෙන් ක්‍රමවේදය හරහා ඇමිග්ඩලා විසින් අපව අධෛර්යමත් කිරීම මග හරවා ගන්න පුළුවන්. වරකට කුඩා පියවර තැබීම. වරකට කුඩා පියවර තැබීමේදී ඇමිග්ඩලා අපව ආරක්ෂා කරන්න නවත්තන්න උත්සාහ නොකරන අතර අපි ඒ දෙකෙන් දෙකටම කරනකොට අපේ කෝටෙක්ස් එක ක්‍රියාත්මක වෙලා ඇතිවන අලුත් වෙනස වෙනුවෙන් නව ස්නායු මාර්ග ඇති කරලා නව පුරුදු ඇති කරන්න පටන් ගන්නවා. ඉතින් අපේ වර්ධනයට උදව් වෙන නව පුරුදු ඇති කරගන්න කයිසෙන් ක්‍රමවේදය අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ කයිසෙන් ක්‍රමවේදය කොහොමද අපේ ජීවිතයේ දියුණුවට යොදා ගන්න කියලා. මුලින්ම ඔබ කාලයක් අරගෙන ඔබේ ජීවිතේ ඔබ වැඩි දියුණු කිරීමට කැමති ශේෂ්ත්‍ර හෝ ඔබට සපුරා ගැනීමට අවශ්‍ය ඉලක්ක හඳුනා ගන්න. ඉන් පස්සේ එම ඉලක්ක සපුරා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයේ ඇති ඔබට තියන්න පුළුවන් කුඩාම පියවර තීරණය කරන්න. උදාහරණයක් විදිහට හිතන්නකෝ, ඔබට පොතක් ලියන්න අවශ්‍යයි කියලා. මෙම අරමුණ සාර්ථක කරගන්න ඔබට තියන්න පුළුවන් කුඩාම පියවර විදිහට ඔබට පුළුවන් දිනකට එක ඡේදයක් ලියන්න පටන් ගන්න. ටික කාලයක් ගත වෙන විට ඔබ දිනකට එක ඡේදයකට වඩා ලියන බව ඔබට පෙනෙයිවි. එයින් අදහස් වෙන්නේ ඔබ පොත් ලිවීමේ කාර්යයට දක්වන ප්‍රතිරෝධය ටිකෙන් ටික ජය ගන්න බවයි. එදිනදා ජීවිතයේදී කයිසෙන් ක්‍රමය ඇප්ලයි කරගන්න පුළුවන් ආකාරවලට උදාහරණ ටිකක් මම කියන්නම්.
එක ඔබේ අරමුණ පොතක් ලිවීම නම් එහි කුඩා පියවර දිනකට ඡේදයක් ලිවීම. දෙක ශරීරයේ බර අඩු කර ගැනීම ඔබේ අරමුණ නම් ඔබ දිනකට බෙදා ගන්න එක බත්තැන්දක් හෝ කටක් අඩු කරන එක එහි කුඩාම පියවර වෙනවා. අංක 3 පොත් කියවීමට හුරු වීම අරමුණු වුණු කෙනෙක්ට ඒ ආරම්භ කරන්න ගත හැකි කුඩාම පියවර වෙන්නේ දිනකට පොතේ එක පිටුවක් කියවීමයි. අංක 4 පිරිසිදු නිවසක් පවත්වා ගැනීම අරමුණ නම් ඔබේ කුඩාම පියවර වෙන්නේ දිනකට විනාඩි 10ක් පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වීමයි. ඔය විදිහට ඔබේ අරමුණු පුංචි පියවර වලට වෙන් කරගෙන දවසට ඒ පුංචි පියවර නිම කිරීම තුළ ඔබට ඔබේ අරමුණට ටිකෙන් ටික සමීප වෙන්න හැකි වෙනවා. නමුත් ඔබට හිතෙනවා නම් තාමත් ඔබට මේ පියවර ඔස්සේ ඉදිරියට යන්න අපහසු බවක් පියවර තවත් කුඩා කරගන්න. උදාහරණයක් විදිහට දිනකට පොතේ පිටුවක් කියවනවා වෙනුවට දිනකට එක ඡේදයක් කියවන හුරු වෙන්න. ක්‍රමක්‍රමයෙන් එතනින් අකණ්ඩ ප්‍රගතියක් ලබා ගන්න උත්සාහ කරන්න. දිනපතා ඔබේ ජීවිතයට මේ කයිසන් ක්‍රමවේදය යොදා ගන්න උත්සාහ කරන්න. මේ කුඩා පියවර කාලයත් සමග එකතු වෙලා ඔබ බලාපොරොත්තු වෙන වෙනස ඔබ තුල ඇති කරන්න සමත් වෙනවා. තවත් මෙවැනි අදහස් ගැන දැනගන්න සිංහල පොඩ්කාස්ට් YouTube channel එක subscribe කරන්න. එවගේම මේ පොඩ්කාස්ට් එක තවත් කෙනෙකුට වටිනවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක share කරන්න. අපට සුබ දවසක්.